සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් මේ සේවා දෙකාංශයෙන්, ඒ කියන්නේ 2024 පළවෙනි සෙට් එකේ සේවා දෙක කාණ්ඩයේ යටතේ මේ ස්කිල් ටෙස්ට් එකට යන කට්ටියට තීනෝ ක්‍රියාකාරකම් මේ ටේබල් ඇරේන්ජ්මන්ට් එක කියලා. හරිද? මේ ටේබල් ඇරේන්ජ්මන්ට් අදාළ ක්‍රියාකාරකම් ගැන විස්තරයක් කරන් තමයි වීඩියෝ එක අරගෙන ආවේ. අපි බලමු ඉදිරි දිනේ තව දවස් 3ක වගේ සේවා දෙකාංශයේ ළමයි මේ ස්කිල් ටෙස්ට් එකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් AI සඳහා උදව්වක් වෙයි කියලා ඉතලා ඉක්මනින්ම මේ වීඩියෝ එක අපි දාන්නේ. හරිද? එතකොට මේ සේවා දෙකාංශයෙන් යන ළමයි විශේෂයෙන්ම මුලින්ම පාඩම් කරගන්න ඕනේ තමන්ගේ PDF එකට අදාළව මේ arrangement කරන්න ඒ බඩු භාණ්ඩ ටික කොරියන් වලින් තමයි එතන දෙන්නේ. මුලින්ම අනිවාර්යයෙන්ම ඒ ටික පාඩම් කරගත යුතුයි. විශේෂයෙන්ම මේ ස්කිල් ටෙස්ට් එකේදී ටේබල් arrangement එකේදී සේවා දෙක කාණ්ඩේ ළමයිකින් විශේෂයෙන්ම බලන්නේ මේ ඕගොල්ලොන්ට මේ අදාළ දීලා තියෙන බඩු භාණ්ඩ ටිකේ මතකයේ තියනවද කියන එක තමයි විශේෂයෙන්ම බලන්නේ. මොකද ඒ ක්‍රියාකාරකමෙන් වැඩි අවධානයක් යොමු වෙන්නේ මේ අදාළ භාණ්ඩේ අදාළ තැනට තියෙනවද කියන එක තමයි බලන්නේ. ඉතින් කොරියන් වලින් තියෙන. එතකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ අදාළ වචන බඩු භාණ්ඩවල වචන පාඩම් විය යුතුයි. ඉතින් බලමු මේ මම කොපි කරලා ගත්ත මෙතනට අදාළ ඕගොල්ලෝ PDF එකේ බඩු භාණ්ඩ ටික තියෙන කොලය බලන්න. මේ චෙබන් කියලා කියන්නේ ළමයි ට්‍රේ. මේවා වෙනම ලියා ගන්න. හරිද? චෙබන් කියන්නේ ට්‍රේ එකට. එතකොට මෙතන තියෙන බඩු භාණ්ඩ ටික තමයි ඕගොල්ලොන්ට මේ ටේබල් ඇරේන්ජ්මන්ට් එකට අනිවාර්යයෙන්ම එන්නේ. මෙන්න මෙතන තියෙන ටික තමයි. හරිද? ට්‍රේ තුනක් තියෙනවා. ඊට පස්සේ පප් කරත්. පප් කරත් කියන්නේ ළමයි බත් බෝල් එක. ඒෙන් එකයි. ඊට පස්සේ කුක් කරත්. කුක් කරත් කියන්නේ මේ සුප් දාන බෝල් එක. හරි, සුප් බෝල් එක. ඊට පස්සේ පංචන් කරත්. පංචන් කරත් කියන්නේ ඔයගොල්ලන්ගේ හොදි වෑංජන දාන මේ පොඩි දීසියක්. පොඩි ප්ලේට් එකක්. ඒක දේ කියලා වරහන් ඇතුළේ දාලා දින්නේ. පංචන් කරත් ලොකු එක. බිග් බිග් කියලා මෙතන දාලා තිනවා ලොකු එක. ඊට පස්සේ පංචන් කරත් වරහන් ඇතුළේ තිනවා සෝ. පංචන් කරත් පොඩි එක. ඒ කියන්නේ මේ අදාළ හොදි වෑංජන දාන පොඩි දීසිය. ඊට පස්සේ මේ සුචෝ කියලා තිනවා. සුචෝ කියන්නේ සුත්කරක් සහ මේ චොත්කරක් කියන එක. ඒ කියන්නේ සුචෝ කියන්නේ හැන්ද සහ කූරු දෙකට. ඊට පස්සේ තියෙනවා බුල්කොප්. බුල්කොප් කියන්නේ මේ වතුර දාන පොඩි කප් එකක්, කෝප්පෙට. ඊට පස්සේ තියෙනවා හොරයි ෆෙන්. හොරයි ෆෙන් කියන ළමයි මේ ෆ්‍රයින් ෆෑන් එක. ෆ්‍රයින් ෆෑන් එක 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 ඔයගොල්ලෝ බිත්තර මොන හරි ඒවා ෆ්‍රයි කරන ෆ්‍රයින් ෆෑන් ඉන්න එකට. හරිද? ඊට පස්සේ නෙම්බි කියලා තියෙනවා මේ පොට් එකක්, වලඳක්, ඇතිලියක්. නෙම්බි කියන්නේ ඇතිලිය, වලඳ කියන අදහස. ඊට පස්සේ තියෙනවා චිප්කේ. චිප්කේ කියන එක ඔයගොල්ලෝ දන්නවා අර ෂෝටිස් එහෙම අල්ලන්න අපි ෂෝටිස් කඩවල වල තියෙන්නේ. ඒකට සිංහලෙන් කියනවා දැහි අඩුව කියලා. එතකොට ඉංග්‍රීසියෙන් දාලා තිනවා මේ කිචන් ටං කියන එක, මේ ටික් මේ කිචන් ටං. එතකොට මේ ඒකෙන් තමයි මේ අදාළ පේස්ටි ෂෝටිස් වගේ දේවල් ඊට අමතරව වෙන වැඩ වලටත් ගන්නවා. හරිද? චිප් කේ. ඉතින් ඒවා සම්බන්ධ රූපරාණු රූපරාමු දාලා තිනවා වීඩියෝ එකක්. ඒවත් බලන්න. මේ කියන ඒවා පින්තූර දන්නේ නැත්නම් ඕගොල්ලෝ දැන් එතන මේ වචනේ තියෙන විදියට ඒ අදාළ භාණ්ඩය ගන්න දන්නේ නැත්නම් මේ පින්තූ මේ අදාළ වචනය Google එකේ සර්ච් කරාම ඊට අදාළ පින්තූර එනවා. හරිද? ඊට පස්සේ ගුක්චා. මේ ගුක්චා කියන්නේ සුප් හැන්දාර මෙහෙම මිට දිගට නිකන් තියෙන වකුඩු වෙලා. හරිද? බොකුඩු හැන්ද කියලා කියනවා මේ සුප් හැන්ද. හරිද? ගුක්චා. ඊට පස්සේ අන්තිමට තියෙනවා කවි. හරිද? එතකොට මෙන්න මේ කීන ටික අනිවාර්යම පාඩම් කරන් යන සේවා දෙකාංශයෙන් යන කට්ටිය අනිවාර්යෙන්ම මේක උවමනා වෙනවාමයි. හරිද? ඊට පස්සේ වැඩේ වෙන්නේ මෙහෙමයි. හොඳට අහගන්න වැඩේ වෙන විදිහ. හරිද? හරි ලේසි. සේවා දෙක කට්ටියට හරිම ලේසි. මේ කතන්දරය පොඩි වැඩක් තියෙන්නේ. හරිද? දැන් මම ඇඳලා පෙන්නන්නම්. ට්‍රේ තුනක් අතන දාලා තිබ්බනි ළමයි. චෙබන් තුනක් කියලා. චෙබන් තුනක් කියන්නේ ට්‍රේ තුනක්. පළවෙනි ට්‍රේ එක ටේබල් එකක් උඩ ළමයි මෙහෙම තියෙනවා ට්‍රේ එක. හරිද? ඊට පස්සේ තව ට්‍රේ දෙකක් ඊට පිටිපස්සෙන් තියෙනවා. හරිද? තව ට්‍රේ දෙකක් ඊට පිටිපස්සෙන් තියෙනවා. මෙන්න මෙතන තියෙන මම මේ ලියලා තියෙන බඩු භාණ්ඩ ටික, මේ ටිකේම තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් මේ තනි ටේබල් එකේ arrange කරලා තිනෝ. කිසි පිළිවෙලක් නැහැ. එක පිට මේ එක ට්‍රේ එක. එතකොට ට්‍රේ තුනක් තියෙනවනේ. තුනෙන්ම තමයි මේ වැඩේ යනවා. හරිද? මේ එක ට්‍රේ එක මෙතන මේ කියන සියලුම භාණ්ඩ, මේ භාණ්ඩ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11. භාණ්ඩ 11ක් තියෙනවා. අතන අංක 12ක් තිබ්බනි ළමයි. ඕගොල්ලන්ට අදාළ බඩු භාණ්ඩ වල උඩ පිටුවේ අංක 12 කියන්නේ 12 වෙනි එකේ මේ පළවෙනි එකේම තිබ්බේ චෙබන්. හරිද? මේ චෙබන් තුනක්නේ, ට්‍රේ තුනක්. හරිද? ට්‍රේ තුනක්. එතකොට ඒක හැරුණාම ඉතුරු භාණ්ඩ අනිවාර්යයෙන්ම ඉතින් 11ක් තියෙන්නේ බෑ. එතකොට ඒ අදාළ බඩු භාණ්ඩ 11ක් මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඒවා ටික. මොනවාද? පප් කර, පංචන් කර, පොඩි එක, ඊට සූචෝ, ඊට පස්සේ කුක් කර, පංචන් කර තේ කියලා තියෙනවා. ඒ කියන්නේ ලොකු එක. ඊට පස්සේ බුල්කොප්, ඊට පස්සේ
කොරයින් පෙන් දෙස නෙම්බි කියන එක ඊට පස්සේ කවි චිප්කේ කුක්චා හරිද කතුර අර දැහි අඩුව කුක්චා කියන්නේ මේ සුප් පැන්ද හරිද මේ කියන අදාළ බඩු භාණ්ඩ ඔක්කොම මේ කියන පළවෙනි ට්‍රේකේ තියෙනවා තමන්ගේ ඉදිරියෙන් මෙන්න මේ කොළ දෙක තියෙනවා මේ කොළ දෙක තමන්ගේ ඉස්සරහෙන් තියෙනවා හරිද හරිම ලේසි මේ වැඩේ හරිද පොඩි වැඩක් තියෙන හොඳට අහ ගන්න මේක ගිහිල්ලා කරන්න පුළුවන් සියලුම දෙනාට ඕගොල්ලන්ගේ ඉස්සරහෙන් තියෙනවා මේ විදිය ඕගොල්ලෝ බඩු භාණ්ඩ ටික තැබිය යුතු ආකාරය දැක්වෙන කොළයක් කොළේ මේ විදියට නම් ටික ලියලා තියෙනවා කොරියන් වලින් තමයි නම් ටික ලියලා තියෙන්නේ ඒකයි කිව්වේ කොරියන් අදාළ වචන ටික පාඩම් කරගෙන යන්න කියලා සිංහල තේරුම ඔළුවේ තියෙන ඉබේ බඩු භාණ්ඩ ටික තෝරගන්න හරි එතකොට බලමු වැඩේ වෙන්නේ මෙහෙමයි මෙතන මේ කියන බඩු භාණ්ඩ අයිටම් ඔක්කොම කියා තියෙනවා අයිටම් 11ක් තියෙනවා ඒ 11ම මෙන්න මේ කියන එක ප්ලේට් එකේ තියෙනවා එක ට්‍රේ එක ඕගොල්ලොන්ට තියෙන්නේ මේ එක ට්‍රේ එකට අදාළ බඩු ටික මේ එක ට්‍රේ එකට අදාළ බඩු ටික හරිද ට්‍රේ දෙක මෙන්න තියෙනවා පළවෙනි ට්‍රේ එක දෙවෙනි ට්‍රේ එක මෙතන නිකන් මම මාක් කරන්නම් 1 2 හරිද එතකොට මේ දෙක හිට මෙට මාරු වෙන්න පුළුවන් මේ පැත්තෙන් මේක තියන්න පුළුවන් එක පැත්තෙන් දෙක තියන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ තමන්ගේ කොලේ තියෙන අදාළ ට්‍රේ එකට මේ ට්‍රේ එක ටික බඩු ටික මේ ට්‍රේ වලට අරේන්ජ්මන්ට් කරන් තියෙන්නේ මහ ලොකු දෙයක් නැහැ දැන් මෙතන මුලින්ම තියෙනවා පප් කරත් එක. එතකොට ඔයගොල්ලෝ පප් කරත් එක මෙන්න මේ කියන බඩු මුට්ටු ඔක්කොම දින ට්‍රේ එකෙන් අරන් පප් කරත් එක මෙතනින් තිබ්බා. දෙවෙනියට තියෙනවා පංචන් කරත් සෝ කියන එක. ඒ කියන්නේ පංචන් කරත් හොදි වෑංජන දාන දීසිය පොඩි එක. ඒක මෙතනින් තිබ්බා. තුන්වෙනියට තියෙනවා සුචෝ. කෑම මේ හැන්ද සහ කූරු දෙක. ඒක තිබ්බා මෙතනින්. එතකොට ඔයගොල්ලෝ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ කොලේ තියෙන පිළිවෙලට තියන්න ඕනේ. දැන් මේ ට්‍රේ එකේ උඩ තීරු තුනේ තමයි මේක තිබ්බේ. පැහැදිලි. ඊට පස්සේ යටට වෙන්න කුක්කර් සුප් බෝල් එක මෙතනින් තිබ්බා. පංචන් කර දේ කියන්නේ මේ හොදි වෑංජන දාන දීසිය ලොකු එක. හරිද? දේ කියන්නේ ලොකු එක. ඒක ටිකක් ලොකුවට මෙහෙම ඇඳලා මම පෙන්නන්නම්. ඊට පස්සේ අන්තිමටම තියෙනවා මොකද්ද? අන්තිමට තියෙනවා බුල් කොප් එක. බුල් කොප් එක මෙතනින් තිබ්බා. ඔන්න ඒ අදාළ ට්‍රේ එකේ බඩු ටික තියලා ඉවරයි. මේකට විනාඩි දෙකක් දෙනවා. විනාඩි දෙකක් නම් යන්නේ නැහැ. තප්පර 30යින් 40න් ගියපු ළමයි කරලා තිබ්බා. හරිද? ඊට පස්සේ අනිත් ට්‍රේ එක තියෙන මේ පැත්තනේ. එතකොට මේ කොලේ පැත්තේ මේ කොලේ ටික තියන්න ඕනේ මේ ට්‍රේ එකේ. මෙන්න මේ ට්‍රේ එකේ මුලින්ම තියෙන හොරයින් පෙන්. හොරයින් පෙන් කියන්නේ අර ඔයගොල්ලෝ දන්නවා ෆ්‍රයින් පෑන් එක නෙම්බි වලඳ. වලඳයි හොරයින් පෙන් එකයි සාමාන්‍ය ලොකුයි. වලඳයි හොරයින් පෙන් කියන එකයි තිබ්බට පස්සේ මේ ට්‍රේ එක ටිකක් පිරෙනවා. එතකොට මෙන්න මේ කෙලවරට වෙන්න මෙන්න මේ මම දැන් මාක් කරන් ඒ කෙලවරට වෙන්න ඉඩ ටිකක් ඉතුරු වෙනවා. එන්නේ ඒ ඉඩ ටිකේ කවි තියෙනවා ඊට පස්සේ චිප් කේ කියන්නේ අර දැහි අඩෝ ඒක තියෙනවා කුක්චා සුප් හැඳ හරිද සුප් හැඳයි චිප් කේ දැහි අඩුවයි කතුරයි මෙතන මේ ඉඩ ප්‍රමාණය තියෙනවා පැහැදිලිනේ ඒ ටික තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඉඩ ප්‍රමාණය ඒක තිබ්බ හොරයින් පෙන් එක මෙතන ෆ්‍රයින් පෑන් එක මෙතන නෑඹිලිය නැත්නම් ඇතිලිය හරිද සූචෝ මේ දෙක තියද්දි හොඳට කල්පනාවෙන් කරන්න මේ සූචෝ කියන එක දැන් මෙතනනේ තියෙන්නේ මං රවුමට ඇඳලා පෙන්නුවාට එතන තියෙන්නේ මෙතනට එනවා සූචෝ කෝරු දෙකයි හැඳ ළමයි මෙහෙම හැඳ අර උඩ අතර තියෙන්න ඕනේ හොඳේ හැඳත් උඩ අතර තියන්නේ එතකොට තමයි ඒගොල්ලෝ ලකුණු හරියටම දෙන්නේ හරිද හැඳේ උඩ අතර තියන්නේ හරිද කන පිට නැතුව මෙහෙම උඩ අතර වෙන්න තියන්නේ ඒක ගැටලුවක් නැහැ එහෙම තමයි එන්න ඕනේ එතකොට ඕක තමයි කතන්දරේ ආයි මීටරයක්වත් යන්න දෙයක් නැහැ එහා පැත්ත හැරිච්ච ගමන් මීටරයක්වත් යන්න දෙයක් නැහැ එහා පැත්ත හැරිච්ච ගමන් තව ටේබල් එකක් තියෙනවා ඒ ටේබල් එක උඩ එක ට්‍රේ එකක් තිබ්බා අනිත් ට්‍රේ එක තිබ්බා ට්‍රේ දෙක තිබ්බා පැහැදිලි නේ ට්‍රේ දෙක තිබ්බා ඔන්න ඕක තමයි ක්‍රියාකාරකම එහා පැත්තේ මීටරයක්වත් යන්න දෙයක් නැහැ එහා පැත්ත හැරිච්ච ගමන් ටේබල් එකක් තියෙනවා ටේබල් එක උඩ මුලින්ම එක ට්‍රේ එකක් අරන් තිබ්බා මේම අනිත් ට්‍රේ එක ගත්තා මේ පැත්තෙන් තිබ්බා මේකට හරියටම තප්පර 30ක් 40ක් තමයි යන්නේ හරිද එතකොට එතනින් ක්‍රියාකාරකම ඉවරයි ආයෙත් ඔයගොල්ලන්ට බඩු ටික මෙන්න මේ අදාළකෙන් තියන්න කියයි. ඒකට වෙලාව ගණන් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතනින් තියලා එන්න කියයි ඊළඟ එකට ක්‍රියාකාරකම් පටන් ගන්න ඕනේ ඉඳලා. පැහැදිලි නේ? එතකොට කිසිම දෙයක් නැහැ. පොඩි දෙයක් තියෙන්නේ ලොකු වැඩක් නෙමේ. හරිද? එතකොට මේ ක්‍රියාකාරකමෙන් මේකෙන් ලොකුවටම බලන්නේ එකම දෙයයි ඒගොල්ලෝ. මොකද මෙතන මාක් කරලා තියෙන පිළිවෙලට මේ අදාළ ට්‍රේ එකට තියන ට්‍රේ දෙකට ඒ Tamanට අදාළ පැත්තේ කොලේට අදාළ ට්‍රේ එකට මෙතන ට්‍රේ එකේ බඩු මුට්ටු ඔක්කොම ටික එකට තිනවා. ඊට පස්සේ මෙතන ටේබල් එකක් තියෙනවා. එතනට මේ ට්‍රේ දෙක තියන්න තියෙන්නේ. එකින් එක ගිහිලා තියන්න. හැරෙන්න විතරයිලු තියෙන්නේ. මීටරයක්වත් පයින් යන්නේ නැහැ. හැරිච්ච ගාම අනිත් ටේබල් එක තියෙනවා.
හරි තුර මේගොල්ල මෙතනින් එකම එක දෙයයි පෝකස් කරන්න හරි එකම එක දෙයයි බලන්න මොනාද ඒගොල්ලු බලන්නේ මේ අදාළ බඩු භාණ්ඩයට අදාළ භාජනය ඕගොල්ලෝ හඳුනනවද කියලා හඳුනා ගැනීමත් තමයි මෙතන බලන්න අනිවාර්යෙන් මේ වෙන බලන්න දෙයක් නැහැ මේ ක්‍රියාකාරකම මේ ටික මෙතනින් තියන්න ඕන කියලා හරිම සරල ක්‍රියාකාරකම ඒගොල්ලෝ බලන්නේ මේකෙන් මේ පප් කරත් එක ඕගොල්ලෝ හඳුනනවද එතකොට හඳුනනවා නම් මේ කෙලින්ම පප් කරත් එක තියෙන්න ඕනේ පංචන් කරත් සෝ සෝ කියන්නේ පංචන් කරත් මේ පොඩි එක හරිද ඒ පොඩි එක ඕගොල්ලෝ හඳුනනවද එසේ මෙතනින් මේ කුක් කරත් ඒක හඳුනනවද පංචන් කරත් දේ ලොකු එක පොදි ව්‍යංජන දාන ලොකු දීසි ඒක හඳුනනවද බුල්කොප් කියන්නේ මේ වතුර කෝප්පේ කියන එක නම ඕගොල්ලෝ නමත් එක්ක මේ අදාළ උපකරණ හඳුනනවද ඉතින් ඒක තමයි මෙතන බලන්නේ වෙන දෙයක් බලන්න නැහැ මේ ක්‍රියාකාරකම මේක තමයි බලන්නේ ඉතින් හරිම ලේසි කතන්දරයක් තියෙන හරිම ලේසි හැමෝම මේක මේ විදිහට කරන්න ඉතින් කිසි ගැටලුවක් නැහැ හරිම ලේසි ගී කට්ටිය හරිම ලේසියෙන් කරලා තිබ්බ ඒගොල්ලොත් පොඩි හඳුන්වා හඳුන්වා දීමත් දෙයි එකම දේ තමයි ඕගොල්ලෝ මේ අදාළ අයිටම් 11 පාඩම් කරගෙන යන්න ඒ පින්තූර හඳුනගෙන හොඳට බලාගෙන දැනගෙන යන්න මේවට කියන සිංහල තේරුම හොඳට බලාගෙන යන්න හරිද ඒක තමයි ඉතින් මේකෙදි වෙන්නේ ඉතින් දැන් මේක දැන් හිතන්නකො මේ කුක්කරත් කියන එක තියෙනවා හෙට යන කට්ටියට මේ පැත්තේ කුක්කරත් එක මේ පැත්තේ බුල් කොප් එක මෙතන එතකොට මොකද කරන්නේ එතකොට ඒ අදාළ ස්ථානයේ තීන තැනට ඒ තීන තැනට අදාළ එක තියන්න හරිද මේව හෙට මෙට මාරු වුණාට පස්සේ යන්නේ නැහැ දැන් හෙට හොරයින් පෙන් එක තියන්න පුළුවන් මේ පැත්තේ නෙම්බී එක ගාව හෙට යන කට්ටියට නෙම්බී එක මෙතන තියන්න පුළුවන් එතකොට මොකද කරන්නේ අදාළ මේ ඕගොල්ලන්ගේ ට්‍රේ එකේ නෙම්බී එක මෙතන තිබ්බොත් හෙට ඔයගොල්ලෝ ට්‍රේ එකේ මෙතන තියෙනවා ට්‍රේ එක කොලේ තියෙන විදිහටම ට්‍රේ එකේ තියෙන අදාළ ඒගොල්ලෝ නම ගහලා තිනවනේ ඒ නම ගහලා තියෙන විදිහට ඒ අදාළ තියෙන ස්ථානෙම තියෙන්න ඕනේ ඒතර ඔයගොල්ලෝ හිතා ගන්න ඕනේ මේ තියෙන ඔයගොල්ලෝ ට්‍රේ එක මේ තියෙන ඔයගොල්ලෝ අනිත් ට්‍රේ එක කියලා හිතාගෙන මේ තියෙන ට්‍රේ වලට ඒ බඩු ටික සර්ව් කරන්න ඕනේ මෙතන තියෙනවා මොකද්ද එක ට්‍රේ එකක් ඒකේ තමයි මේ සියලුම උපකරණ දාලා තියෙන්නේ ඔමම කවලෙම දාලා තියෙනවා එයා පැත්තට හරුණා ඒ ටේබල් එකට එකින් එක ගිහිල්ලා තිබ්බා ඉතින් හරිම සරලයි ඕක තමයි පුංචි ක්‍රියාකාරකමක් තියෙන විනාඩි දෙකක් දුන්නාට මේකට තප්පර 30 40 කරන්න පුළුවන්. මෙන්න මේ විශේෂයෙන්ම මෙන්න මේ අදාළ උපකරණ 12 කියන නම් ටික අනිවාර්යයෙන්ම බලන් යන මම නැවතත් මේක ඔයගොල්ලන්ට කියන්න. චේබන් තුනක් තියෙනවා, ට්‍රේ තුන. ඒක ඔයගොල්ලෝ හඳුනනවා. ඊට පස්සේ පප් කරත් එක බත් බෝල් එක, කුක් කරත් එක සුප් බෝල් එක, පංචන් කර දේ. ඒ කියන්නේ මේ හොදි ව්‍යංජන දාන දීසිය ලොකු එක දේ. පංචන් කරත් සෝ හොදි ව්‍යංජන දාන පොඩි දීසිය. සුචෝ කියන්නේ සුත් කරක් චොත් කරක් කියන එක. හැන්ද සහ කෝරු දෙක බුල් කොප් කියන්නේ වතුර කෝප්පේ හොරයි ෆෙන් කියන්නේ ප්‍රයින් පෑන් එක ප්‍රයින් පෑන් එක නෙම්බි කියන්නේ පොට්ටයක් නැත්තම් වළඳක් ඇතිලියක් කියන එක චිප්කේ කියන්නේ දැහිය අඩුව ඔයගොල්ලෝ දන්නවා ටන් එක අර සෝට් මෙහෙම තියෙන්නේ සෝටිස් එහෙම අල්ලන්නේ සෝටිස් අල්ල කඩවල තියෙන සෝටිස් අල්ලන්නේ එක එක වල්ලන්නේ ඒක කුක්චා කියන්නේ සුප් හැන්ද කවි කියන්නේ කතෝර ඉතින් ඕක තමයි ක්‍රියාකාරකම හරිම සරලයි ඔගලන්ට දැන් මම පෙන්නන්නම් මේ සේවා දෙකාංශයෙන් යන කට්ටියට ස්කිල් ටෙස්ට් එකේදී මේ එක්සෑම් හෝල් එකෙන්ම දෙන රූපරාමු පෙළක් මේ බලන්න මෙන්න මේ රූපරාමු තමයි ඔගලොන්ට මේ සේවා දෙකාංශයෙන් යන කට්ටියට ටේබල් ඇරේන්ජ්මන්ට් කියන ක්‍රියාකාරකමට එන්නේ එතකොට වැඩේ වෙන විදිය මම ඔගලන්ට ගන්නට මුලින්දලා රූපරාමු ඇඳලා පෙන්නුවා ඕගොල්ලොන්ගේ අදාළ ඕගොල්ලොන්ගේ ඉදිරියෙන් තියෙන රූපරාමුවට ගැලපෙන විදිහට තමයි ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේ ට්‍රේ වලට මේක අරේන්ජ්මන්ට් කරගන්න ඕනේ. සමහරක් වෙලාවට එහා පැත්තේ තියෙන එක්කෙනාට එන රටාව නෙමෙයි ඕගොල්ලන්ට එන්නේ. මේ රටාව වෙනස් වෙන්න පුළුවන්. රටාව වෙනස් වෙනවා කියන්නේ මේ එක එක කොලේ බඩු භාණ්ඩ තියෙන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වැඩේ වෙන විදිය ඕගොල්ලන්ට කියලා තිනවා. ඒ විදියට තමන්ට හම්බෙන කොලේට අදාළව තමන්ට හම්බෙන ඒ කොලේ තියෙන විදියට තැනට අදාළව ඒ භාණ්ඩ ටික ඕගොල්ලන්ගේ ට්‍රේ එකට පෙළ ගැස්සුවා නම් හරි. එකම දේ වෙන්නේ රටාව වෙනස් වෙන්න ඕගොල්ලන්ට ඊට කඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට රූප රාමු ඇඳලා පෙන්නුවේ ඒකයි ආපු විදිහ හරියටම මෙහෙම තමයි කරන් තියෙන්නේ. ඉතින් අද ආපු කට්ටිය මෙහෙම කරලා තිබ්බි. ඉතින් හෙට අනිද්දා ඉන් අනිද්දා යන කට්ටිය තව දවස් තුනක් තියෙනවා සේවා දෙකාංශ කට්ටියට. අද දිනය 8 9 10 11 වෙනකන් තියෙනවා. ඉතින් සේවා දෙක කට්ටිය හොඳට මේක බලාගෙන ගිහින් හෙට හොඳට කරලා සේවා දෙකාංශ සීළු දෙනාම හොඳ රිස්කිල් එක කරලා ස්කිල් එක පාස් වෙලා හැමෝටම කොරියාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වීඩියෝ එක අවසන් කරනවා. සිළු දිනාටම ජය වේවා.